අවබෝධ සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්ද ප්‍රථමයෙන් සිරස්තල රුපියල් කෝටි 32කට අධික මද්‍රව්‍ය තොගයක් යලිත් මහ මුහුදේදී අත්අඩංගුවට මෙරට කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 198 දක්වා ඉහළට පාර යනවනම් අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි පොලිසියෙන් නිවේදනයක් ආත්මාර්ථකාමී නොවේ සියලු දෙනා එක්ව වෛරසය මැඩලීමට කටයුතු කළ යුතුයි කාඩිනල් හිමිපාණන් කියයි නෙළුම් කුළුණ අද සන්ධ්‍යාවේ ආලෝකමත් වේ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ලතවන ගොවීන් සියත අනාවරණයෙන් පසු ගොවි ජන සම්මේලනයේ ප්‍රතිචාරය ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද පසුරුවේ තවත් ආසාදිතයෙකු හමුවීමත් සමගයි. කොවිඩ්-19 වෛරසයේ රට තුළ පැතිර යාම වැළැක්වීම සඳහා නිරෝධායනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුල් 51කට අයත් පුද්ගලින් 263 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කිරීම ඊයේ දින සිදු කෙරුණා. එවගේම වඩා කිසිදු රෝග ලක්ෂණයක් ආවේ නැහැ. ඒ නිසා ගොඩාක්ම හොඳයි. සියලු දෙනාම ගෙදර ඇත්ත එක්ක නිරෝධායනය වුණා. හරි සතුටුයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඔයගලන්ට මේ සම්පූර්ණ නිරෝධායනය සම්පූර්ණ කරා කියලා මේ සාහතික අද ඉෂුව කරනවා. ඒ වගේම අපි දැන් මේ ගහලා තියෙන මේ එකත් අපි අයින් කරනවා. මේ අයින් කරගෙන වඩාව සම්පූර්ණ විසාත් කරනවා. කොහොමද? ටිකෙන් ටිකටම දැන් පිළිස්සෙ පරිසරයේ ඉදි කරන්නේ අපි ආරක්ෂා වෙලා ඉන්නේ. බූස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 26 දෙනෙකු පසුකිය දින තුනක කාලය තුළදී ඉන් පිටව කිය බව නාවික හමුදා මාධ්‍ය ඒකකයේ පවසනවා. මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා දෙන ලබන සහතික පත්‍රයේද ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අනදින නිලධාරීතුමන් විසින් ලබා දීමද සිදු කෙරුණා. මේ අතර අදාළ වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ආසාදයෙන් 7 දිනකු ඊයේ දින සොයාගත් අතර ඔවුන් අතුරින් 6 දිනකු පසුවියදා ඔළුවේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණු පුත්කලින් 29 දෙනා අතරට අයත් පිරිසක් බවයි සෞඛ්‍යාංශය පවසන්නේ. එසේම කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ දින හඳුනාගත් අනෙක් පුත්කලයා දෙහිවල ප්‍රදේශයේ පුත්කලයෙකු බවයි සෞඛ්‍යාංශ වැඩිදුරටත් සඳහන් කළේ. වෛරස හේතුවෙන් මේ වන විට මෙරට සිදුව ඇති පුත්කල මරණ සංඛ්‍යාව 7ක්. එසේම අත්‍යවශ්‍ය හේතුන් සඳහා හැර ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අතුරු වීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ගම්පහ දිස්ත්‍රික් කොවිඩ්-19 රෝග නිවාරණය සඳහා අත්‍යවශ්‍ය සේවා සැපීමේ කමිටුවේදී ගත් තීරණයකට අනුවයි. රට පුරා කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම මේ වන විට සිදු කරමින් පවතින අතර මිනුවන්ගොඩ මූලික රෝහල කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. ඒ අනුව එහි කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ශ්වසන අපහසුතා පරීක්ෂා කිරීම සඳහා විශේෂිත වූ තාක්ෂණික උපකරණ කට්ටලයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා. කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම රෝයල් කාර්යමණ්ඩලයේ සේවකයන් දැන් අවධානමකට ලක් කරන අවස්ථාවක්. ඉතින් ඒකින්ද තමයි මම හිතුවේ මේ සංකල්පය මගේ හිතේ පහළ වුණේ මේ වගේ ටීරයක් ඇතුළට ගිහින් වෛද්‍යවරයා හරි රෝහල් කාර්යමණ්ඩලයේ ඉන්න සේවකයන් හරි ඒක මගින් රෝගී සත්කාරය සඳහා යොමු වෙනවා නම් ඔවුන්ට ඒ සඳහා තියෙන අවධානම හරිම අඩුවේ. ඒතර මේකෙදි තියෙන වාසි ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ කුටීරය ඇතුළේ ඉන්න රෝහල් සේවකයා වෛද්‍යවරයා හැම නැත්තම් හෙදියා සම්පූර්ණයෙන්ම වට පරිසරයේ තියෙන විසබීජ වලින් ආරක්ෂිතයි. අනිත් කාරණේ තමයි ඔහු ඕ ඇය පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් භාවිතා කරන්න ඕනේ
අවම වශයෙන් ඇත්තම පාවිච්චි කරේ නැතත් මේ කුටිය ඇතුළේ ඉන්න හින්දා ඔය ආරක්ෂිතන හින්දා personal protective equipments භාවිත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දවස්වල personal protective equipment මේක ගෝලීය වසංගතයක් හින්දා අපිට හොයාගන්න හරිම අමාරුයි. ඒතකොට ඒ ප්‍රශ්නෙටත් පිළිතුර මේකේ ලැබෙනවා. කිසිම බයක් නැතුව අපිට COVID ආසාදිත රෝගීන් ළඟට යන්න පුළුවන්. එසේම කොරෝනා ආසාදිතින් සොයා ගැනීම සඳහා කරනු ලබන පරීක්ෂණවලදී වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒ අනුව ඊට විසඳුමක් ලෙස ආරක්ෂිත ආකාරයේ මෙම විසබීජ නාශක කුටිය නිර්මාණය කර පරිත්‍යාග කිරීමට හෝමාගම ලීටෙක් ලංකා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්මත වෙනවා. මේ අතර COVID-19 වෛරසය සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් දෙස් විදෙස් ආධාර රසක් ලැබී තිබෙනවා. COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය, හෘද ස්පන්දන වේගය, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි ලක්ෂ 12ක පමණ වටිනාකමකින් යුත් 1-lead ECG යන්ත්‍ර 50ක් වෙන්චියුරිට් පුද්ගලික සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල තොගයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දීම අද සිදු කෙරුණා. ඒ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර පසුගියදා ඉන්දුනීසියාවේ 28 වනදා සෞඛ්‍යාංශ විසින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අංකුට ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණා. පසුව අදාළ ආසාදිතයා සුව වී යළි නිවසට පැමිණීමත් සමග සෞඛ්‍යාංශ විසින් ඊයේ උපදෙස් ලබා දී ඇත්තේ සිය නිවසේ පමණක් දින 14ක කාලයක් රැඳී සිටින ලෙසටයි. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මේ වන විටත් ප්‍රදේශයේ වෙනත් නිවාස වෙත සංචරණය වන බවට අද දින සෞඛ්‍යාංශ වෙත තහවුරු වීමත් සමග සෞඛ්‍යාංශ විසින් දැඩි නීති රීති පැනවීමට කටයුතු කර තිබුණා. එළවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිවසේ සිට සැමරීම තුළින් ඉදිරි මාස කිහිපය මෙරට ජනතාවට සතුටින් සහ නිරෝගීවත්ව කාලය ගත කිරීමට අවස්ථාව උදාවනු ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයන් සිදු කරමින් සඳහන් කළා. රටක් විදියට අපට අවශ්‍යයි මේ රටේ ජනතාව නිරෝගීවත්ව තබා ගන්න. අපට අවශ්‍යයි ඉදිරි කාලය තුළ මේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙනියන්න. අපට අවශ්‍යයි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. අපේ අපනයනයන් නැවත පටන් ගන්න. මේ ලංකාව ලෝකයේ දියුණු රටක් බවට අපට පත් කරගන්න. ඉතින් මේ කටයුතු අපි කරන්න නම් අපේ සිංහල දමිළ එළඹෙන අලුත් අවුරුද්ද අපි නිවසේ සිටම ගත කළ යුතුයි. එහෙම වුණොත් අපට පුළුවන් වේවි 2020 වසරේ ඉදිරි මාස කීපය තුළ අපට අපේ රටේ ජනතාව සතුටෙන් නිරෝගිමත්ව හොඳින් සිටින රටක් බවට පත් කරගන්න. එනිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ ඉදිරි මාස කීපය ගැන හිතලා, රට ගැන හිතලා මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබේ නිවසේම සිට කටයුතු කරන්න ගත කරන්න. ලබන්නා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටත්, ඔබගේ පවුල්වල සමාජිකයන්ට සහ ඥාතී හිතමිත්‍රාදීන්ට එක්ව සැමරීමේ අවස්ථාව පසෙකලා ඔබගේත් මගේත් රටේත් මහජනතාවගේත් ආරක්ෂා වෙනුවෙන් ලක්වාසි ඔබ කරන්නා වූ මේ මෙහෙවර ඉතාමත්ම අගය කොට සලකනු ලබනවා. මේ මොහොතේදී රටේ පවතින තත්ත්වය තේරුම් ගනිමින් නීතියට ගරුකර සෞඛ්‍යාංශවල විශේෂඥන් වෙතින් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් ඔබගෙන් ඉටුවිය යුතු යුතුකම පෙරදැරි කරගනිමින් ඔබගේ පවුල්වල සමාජිකයන් සමග පමණක් අවුලුත් අවුරුද්ද හැකිතාක් දුරට සමරමෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටු ලබනවා. අප ශ්‍රී ලංකා වාසි සියලු දෙනා එකම පවුලක් ලෙසින් මෙම පැමිණ ඇති කොවිඩ් 19 ඌදුර මැඩලීමට එකම රටක්, එකම ජාතියක් වශයෙන් නැගී සිටීමට අදිෂ්ඨාන ශීලව කටයුතු කළ යුතුව තිබෙනවා. පසුගිය මාර්තු 20 වනදා අප රටටම ආදර්ශයක් ලබා දුන්නා. ඒ මේ පවතින රෝගී තත්ත්වයත් එක්ක මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. එදා ඇතමුන් ඒ ප්‍රතික්ෂේප කළත් අද වන විට ආරක්ෂකංශ දැනුම් දී තිබෙන්නේ මාර්ගයේ ගමන් කරනවා නම් මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවයි. දවස් 21කට කලින් අපි කී දේ ගැන ඔබට මොකද හිතෙන්නේ?
අද දින සිට මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා සෑම තැනැත්තෙකුම මුවාවරණයක් පැළඳගෙන සිටිය යුතු බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා. මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කරන සියලුම අයගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ මාර්ගයේ ගමන් ගන්නා සෑම අවස්ථාවකම මුවාවරණයක් පැළඳගෙන ගමන් කරන ලෙසට. දැනටමත් ඔබ දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන් නිසා විශාල ගණනක්ද අනෙකුත් රාජ්‍ය සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක්ද කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මාර්ගවල තම රාජකාරී කරන බව. ඒ වගේම මේ වන විටත් එම නිලධරයන් විශාල ගණනාවක් මහජනතාවගේ නොසැලකිලිමත්කම නිසා ස්වයන් නිරෝධායනට ලක් කර තිබෙනවා. එම අයගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම තුළින් ඔබට එම සේවය තවදුරටත් අඛණ්ඩව ලබාගෙන ශ්‍රී ලංකාවෙන් මෙම කොරෝනා වෛරසය සහ මුලින්ම තුරන් කිරීම සඳහා සහාය වීමට අවස්ථාවක් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා අද පෙරවරුවේ මාධ්‍යයට නිකුත් කළ හඬපටයයි අප ඔබට ඉදිරිපත් කළේ. මේ වෙලාවේ අපි අනිවාර්යයෙන්ම අපේ සෞඛ්‍යංශ, අපේ ආරක්ෂකංශ, අත්‍යවශ්‍ය සේවාවල නිරත වෙලා ඉන්න මාධ්‍යවේදීන් ඇතුළු සියලුම කණ්ඩායම් ආරක්ෂා කරගත යුතුමයි. එහෙම නැති වුණොත් මේ මෙහෙයුම, මේ ක්‍රියාන්විතය නිසි ආකාරයට පවත්වාගෙන යමින් කොවිඩ් සටනට අපිට මුහුණ දෙන්න බැරි වෙනවා. මේ කතාව හරියටම හරි. හැබැයි අපි මේ කියන්න හදන කතාවෙන් කාගෙවත් හිත රිදෙයිද කියලා නම් අපි දන්නේ නැහැ. ඒත් කළ යුතු දේ, කරන්න අවශ්‍යම දේ අපි කරලා තියෙනවා. මේ මුඛ ආවරණ පැළඳීම පිළිබඳ පුවත ගැනයි මම මේ කතා කරන්න හදන්නේ. ඔබට මතකද බලන්න පසුගිය මාර්තු මාසේ 20 වෙනිදා සවස 6 සියත ප්‍රවෘත්ති විකාශය පොඩ්ඩක් බලන්න. අයබවන්, මේ වන විට මුළු රටේම පැතිර යමින් පවතින කොරෝනා වෛරසින් බේරීමට නම් අප සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුමයි. ඊට කළ හැකි ලෙහෙසිම පහසු ක්‍රමය මුඛාවරණයක් භාවිතා කිරීමයි. ඊට අනුගත වීම උදෙසා අද දින සිට ආදර්ශමත් ක්‍රියාමාර්ගයක් ලෙස අප සියලු ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මෙලෙස මුඛ ආවරණ පැළඳීමට තීරණය කළා. අපේ රටේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය, ඒ වගේම රටේ සමස්ත ජනතාව පොඩි වික්ෂිප්ත භාවයකට පත් වුණා. සියත කරපු මෙන්න මේ ක්‍රියාවත් එක්ක අපි මුඛ ආවරණයක් පැළඳගෙන ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තා. මේ විදිහට අපේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මුඛ ආවරණ පැළඳගෙන ප්‍රවෘත්ති කිව් එක සම්බන්ධයෙන් හොඳ, නරක, විවිධ උපදේශයන් බොහෝ දේවල් අපිට ලැබෙන්න පටන් ගත්තා. ඒ අතරින් වැඩිම පිරිසක් අපිට ලැබුණු ප්‍රතිචාර ඉතාම හොඳයි, ඔබ මේ කළ දේ හරි කියන කාරණය අපිට කියලා තිබුණා. ඉන් බාහිරව තවත් කණ්ඩායම් විවිධ අවලාද, විවිධ අප්‍රසාදයන් මේ සම්බන්ධයෙන් පළ කළා. කමක් නැහැ, ඒ ඔබේ අදහස. අපි ඊට ගරු කරනවා. හැබැයි මුඛ ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවය අපි හරියටම මීට දින 21කට කලින් මාර්තු මාසේ 20 වෙනිදා රටට කිව්වා. පුරා සතියක් එක දිගටම අපි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මුඛ ආවරණ පැළඳගෙන රටට ආදර්ශයක් ලබා දුන්නා. මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් ඉදිරියේදී මතුවන බව, ඒ බව සියත මාධ්‍ය ආයතනය, සියත රූපවාහිනියේ ප්‍රවෘත්ති විතරක් නෙවෙයි, NHK ආයතනය අධි සංවේදී කැමරා භාවිතා කරලා මේ වෙලාවේ මුඛ ආවරණයක් පැළඳගෙන නොසිටීමේ බරපතල තත්ත්වය කොච්චරද කියලා පෙන්නවා. මතකද බලන්න අපි සියත ප්‍රවෘත්ති තුලින් එයත් ඔබට පෙන්නවා. ඊට පස්සේ චෙක් ජනරජය, මේ වෙලාවේ කොරෝනා වෛරසෙන් බේරිලා ඉන්නට මුඛ ආවරණ පැළඳීම කොච්චර ප්‍රශස්ත මට්ටමකට කරගෙන යනවද කියලා අපි පෙන්වුවා ලෝකයට. ඔව්, ඔවුන් ඔබට කියයි මුහුණු ආවරණයන් ආරක්ෂිත නැහැ කියලා. ඔවුන්ගේ අධ්‍යයනයන් මත ගෙදර හදන මාස්ක් ආරක්ෂිත නැහැ කියලා. ඒත් මුහුණු ආවරණ මූලික වශයෙන්ම ඔබෙන් අන් අයට වෛරසය බෙදාහැරීම නවත්තනවා. ඇමරිකාව බේරගන්න නම්, ඇමරිකාවේ ජනතාව බේරගන්න නම් ඉතාම ඉක්මනින් මුඛ ආවරණ පළඳින්න චෙක් ජනරජය ඒ සඳහා වන මුඛ ආවරණ ලබා දීමට සූදානම් කිව්වා. මේ සියල්ල මේ විදිහට දිගින් දිගටම සිද්ධ වෙලා එද්දී අපි පෙන්නලා දුන්නා ඉතාම ඉක්මනින් අපිටත් මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් එනවා, ඒකට ඔබ සූදානම්ව සිටිය යුතුයි කියලා. ඒ දැක්ම අපිට තිබුණු නිසා තමයි අපි ඔබව මීට දවස් 21කට කලින් දැනුවත් කළේ. ඒත් අපේ රටේ මේ සම්බන්ධයෙන් වගකිය යුතු අංශ දිගින් දිගටම සඳහන් කර සිටියා. මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් තවම නැහැ, ඒ නිසා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නැහැ මේ මොහොතේ කියලා. මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කරන කාරණේත් එක්ක අද දවසේදී පෙනෙන කාරණේ තමයි මේ මොහොත වෙනකොට ආරක්ෂකංශ, සෞඛ්‍යංශ, අත්‍යවශ්‍ය සේවාවල නිරත වෙලා ඉන්න විශාල පිරිසකට අවධානමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා නම් මුඛ ආවරණයක් මීට කලින් පැළඳගෙන තිබුණා නම් ඒ අවධානම තව විශාල ප්‍රමාණයක් අපිට අඩු කරගන්න තිබුණා නේද?
එනිසා අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම එකතු වෙලා මේ සටන ජයග්‍රහණය කරමු. ඒ සඳහා කවුද අවවාද දෙන්නේ? ඒ සඳහා කවුද උපදෙස් දෙන්නේ? ඒ සඳහා කවුද මඟ පෙන්වන්නේ? පාටද, පක්ෂද, පන්තියද, එහෙමත් නැතිනම් මාධ්‍ය ආයතනයේද කියන එක නෙවෙයි වැදගත් කියන කාරණය අපි විශේෂයෙන්ම මතක් කරනවා. මේ නිසා අපි හැම වෙලාවකම හොඳ දේවල් ගම්මු. යහපත් දේවල් අපි මේ වෙලාවේ අපේ රටට එකතු කරගෙන අපේ මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගන්න එකට අත්වල් බැඳගමු. මෙරට සහ විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ස්වකීය විදෙස් මුදල් තැන්පත් කිරීම සඳහා විශේෂ තැන්පතු ගිණුම ලෙස නව බැංකු ගිණුමක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා. රට තුල සහ රටින් බැහැරව වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය විදේශ මුදල් ලිපීම ඉතිරි කිරීම සහ ආයෝජනය ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව ගිණුමක් හඳුන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර තිබෙන අතර මෙම ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. රට තුල සහ රටින් බැහැරව වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම දිත්ව පුරවැසියන්ට සහ සෙසු රාජ්‍යයන්හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භාව්‍යයක් සහිත පුද්ගලයන්ට ශ්‍රී ලංකාවෙන් බැහැරව අන්‍ය ජාතිකයන්ට ශ්‍රී ලංකාවෙන් බැහැර ස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල් ව්‍යාපාරික ආයතන සහ සමාගම් වලට සහ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙකුට තමන් තෝරාගත් බැංකුවක මෙම විශේෂ තැන්පතු ගිණුම විවෘත කිරීමට හැකි බවයි ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. මෙම විශේෂ තැන්පතු ගිණුම පිළිබඳව වැඩිදුර විස්තර ජනාධිපති කාර්යාලයේ මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ හෝ ශ්‍රී ලංකාවේ විදේශ දූත කාර්යාලවල වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතින බවයි ජනාධිපති කාර්යාලය එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ. රට තුල පවතින ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමත් සමග සිදුවන කළුකඩ වෙළඳාම නතර කිරීමට රජය වහාම පියවර ගත යුතු බව සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැතිව අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම තුළ දමුල්ල, කැප්පෙටිපොළ, තඹුත්තේගම ඇතුළු මේ සියලුම මධ්‍යස්ථාන වසා දැමීම නිසා ගුවි ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම පාරිභෝගික ජනතාවටත් අද කෘෂිකාර්මික නිෂ්පාදනවල හිඟයක් තුළ අධික මිලට ඒ ආහාර පාන ලබා ගන්නට සිදු වෙලා තිබෙනවා. එක පැත්තකින් ගුවි ආනාතයි රජයේ නිල්ලීමක් කරනවා මේ වෙළඳ මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම තුළ මේ සිදු වෙලා තිබෙන කළුකඩ වෙළඳාම කළුකඩ ජාවාර වහ වහාම ජනතාවගේ පැත්තෙන්, ගොවි ජනතාවගේ පැත්තෙන්, පාරිභෝගික ජනතාවගේ පැත්තෙන් ඉක්මන් විසඳුමක් ලබා දීම රජයේ වගකීම සහ යුතුකම වේ. ඒ වගේම ධීවර ශේෂ්ත්‍රය අද වෙරළාශ්‍රිත ධීවර ප්‍රජාව ජීවත් වන බල ප්‍රදේශවල ධීවර වරායන් අද මත්ස්‍ය සම්පත, මත්ස්‍ය නිෂ්පාදන ගොඩ ගැහිලා තිබෙනවා. මත්ස්‍ය නිෂ්පාදනයට ස්ථාවර මිලක් නැහැ, සාධාරණ මිලක් නැහැ. ධීවර ප්‍රජාව, ධීවර කාර්මිකින්, ඒ වගේම ධීවර වෙළඳුන් අද අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. මේ තුලත් ඉතාමත්ම සුළු කොට්ටාසයක් විවිධ ජාවාරම්කාරී කළුකඩ ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම සහල් ශිෂ්ත්‍රිත් කතන්දරේ ඒ වගේම අද සහල් මාෆියාවක් බිහි වෙලා තිබෙනවා. සහල් මාෆියාවේ ඉතාමත්ම සුළු කොටසක් සුරසැප විදිහින් අතරතුර මේ රටේ ගොවි ජනතාවට, වී වගාවේ නියැලෙන ජනතාවට ස්ථාවර මිල අහිමි වෙලා තිබෙනවා. පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ශේෂ්ත්‍රයේ අද උත්සව අත්තිකාරම් මුදලක් අහිමි වෙලා, ඒ වගේම රාජ්‍ය වැටුප්පොලි කපන් නැtei කියපු ණයපොලි වාරකය දෙවෙනි වරටත් කප්පාදු කරලා රාජ්‍ය සේවය අන්ත අසරණ භාවයට පත් වෙලා කරුණා කරලා මේ සත්‍ය වටහාගෙන ඉතාමත් මේ ඉක්මනින් මේ අසරණ භාවයට පත් වුණු අපේම රටේ ජන ප්‍රජාවට ශක්තිමත්, විධිමත් විසඳුම්, ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. මෙරට පුරවැසියන් සියලු දෙනාම කිසිදු බේදයකින් තොරව කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මේ පාස්කු මංගල්‍යය අපි පවත්වන්නේ එක්තරා අදහසක් ඇතුවයි. එනම් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා උත්ථාන වීම සංකේතවත් කරමින් ඒ සම්බන්ධ සිද්ධීන් සිහි කිරීමකින් පසුවයි. උන්වහන්සේ මෙලවට ඇවිල්ලා අපාතර ජීවත් වෙලා කුරුසියේ උකුත් වෙලා මනුෂ්‍ය වර්ගයා පාපයෙන් සහ ආත්මార్థකාමීත්වයෙන් ගලවා ගැනීම සඳහා
කරන ලද ජීවිත පරිත්‍යාගය එයින් අපිට පාස්කුවෙන් පිළිබිඹු කරනවා. පාස්කුව කියලා කියන්නේ ඈතර වීම පිළිබඳ අදහසයි. ඒ නිසා මේ අවස්ථාවේදී රටේ පුරවැසියන් වශයෙන් කිතුණු අපටත් අනිකුත් සියලුම සහෝදර සහෝදරියන්ටත් ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය නිසා. ඒ නිසා මේ වෙලාවේදී අපි එක්තරා විදිහකට මේ කොරෝනා වසංගතයේ නැමැති ප්‍රශ්නයෙන් ඈතර වීමක් සඳහා අරගලයක යෙදිය යුතුයි. විශේෂයෙන්ම ආත්මාර්ථකාමීත්වය නිසා අපේම ඕනෑපාකම් පිරිමහ ගන්නට පමණක් කටයුතු කරමින් මේ ප්‍රශ්නයෙන් රටක් වශයෙන් ගොඩ එන්නට අපි දරන උත්සාහයට ලැබෙන සහයෝගයේ මදිකමින් එක්තරා මට්ටමක අසරණ භාවයකට අපේ රට අද ගොදුරු වෙලා තියෙනවා. එනිසා මේ අවස්ථාවේදී මම අපේ සියලුම ආදරණීය ශ්‍රී ලංකා වාසි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආගම ධර්මයේ කුමක් වුණත් අපි කොහොම හරි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට එකාවන්ව කටයුතු කරමු කියලා. සියත අප සිදු කළ අනාවරණයෙන් පසුව ගොවින්ගේ අස්වනු බිලට ගැනීමට රජය කටයුතු කර ඇති බව සමස්ත ලංකා ගොවිචන සම්මේලනයේ සභාපති නවල් කරුණාරත්න මහතා පවසනවා. අද දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල තවත් ශක්තිමත් කළ යුතු බවයි. මේ අවුරුදු සමය ඇවිල්ලා තියෙනවා. ඒ ඉලක්ක කරගෙන ගොවි ජනතාව එළවලු පළතුරු විශාල වශයෙන් වගා කරලා තිබෙනවා. කොටුවල එළවලු නාස්ති වෙනවා, විසි කරනවා, කල්ලිපුත් වෙනවා, පාරිභෝගිකයාට එළවලු හිගයක් තියෙනවා, ගිනි ගලන් දීලා එළවලු ගන්නවා. මෙන්න මේ විකෘතියත් එක්ක දිගටම අපි මේකට මැදිහත් වුණා. මේ කොරෝනාව අස්සේ විශේෂයෙන්ම මාධ්‍යවලින් මේ පිළිබඳව ලොකෝටම මතු කෙරුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි ඉදිරිපත් කළා මේක අදාළ යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව ආණ්ඩුවෙන් අයම් අවධානයක් යොමු කරලා තියෙනවා. ඇත්තටම සියත නාලිකාවෙන් මේක පළමුවෙන්ම විකාශය කළා. ඊට පස්සේ මට කවදාවත් මීට කලින් ප්‍රවෘත්තියකින් පස්සේ ආපහු කෝල් ප්‍රමාණයක් ආවා. දිස්ත්‍රික් ලේකම්වරුන් කීපදෙනෙක් කතා කළා. ගාස් ලේකම්වරුන් කතා කළා. රජයේ වෙනත් නිලධාරීන් කතා කළා. ඒතකොට ඒ වගේ විවිධ පැතිවලින් කතා කළා බොහොම හොඳ යෝජනාවක්. එයාලගින්ම ඉල්ලීමක් ආවා මේක තවදුරටත් දැනගත කරන්න මේක ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව මම ඉදිරිපත් කරන්නේ දැන් මේ වෙනකොට අද තඹුල්ල ආශ්‍රිතව රජයේ මැදිහත් වෙලා එළවලු යම් ප්‍රමාණයක් මිලදී ගැනීමක් අද සිද්ධ කළා. අපි දිගටම කරපු අරගලයක් මේක. දැන් මේ කෝච්චි පාරවල් මලකඩ කකා තියෙන්නේ. එතන මේ මලකඩ කකා තියෙන කෝච්චි ටික කෝච්චි පාරවල් ටික මේ වෙලාවේ හරියට ප්‍රයෝජනෙට ගන්න කියලා අපි නැවත වතාවක් ආණ්ඩුවට යෝජනා කරනවා. ඒ මොනොත් වීම අන්න මාළු ගන්න කෙනාට මාළු කොණ්ඩපොළවල ජීවෙන්න ඕනේ නැහැ. එයා මාළු විකුණන කෙනාට ළගම ස්ටේෂන් එක මාළු ටික ලබා ගන්න තැන බවට පත් කර ගන්න පුළුවන්. ඒතර ප්‍රවාහන වීදම අඩුයි. අදු පිළිවෙලකින් එතකොට මාළු ටික පරිභෝගික අතර අලංගන්න පුළුවන්කම තිබෙනවා. එළවලු ටික මේ විදියට සංක්‍රමණය වෙනකොට ප්‍රවාහණය කරනකොට එළවලු වැඩි ඊට පස්සේ මිනිස්සු පොදි කකා එකතු වෙන්නේ නැහැ. මහා වාරිමාර්ග ජල යෝජනා ක්‍රමය යටතේ ජලකන්නේ වී වගාව මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. නුවර වැව ජලාශයේ ජලය නිකුත් කිරීමත් සමග මේ දිනවල නුවර වැව ගොවි ව්‍යාපාරයට අයත් ගොවීන් සිය කුඹුරු අස්වැද්දීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම ජලාශය යටතේ කුඹුරු අක්කර 2600ක් පමණ අස්වද්දනු ලබනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා රජය විසින් රට පුරා ඉදිරි නීතිය පනවා තිබුණද කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් එය අදාළ නොවන බව මීට පෙර රජය නිවේදනය කර තිබුණා. මේ අතර විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් තමන්ගේ වට්ටක්කා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව අසරණව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. දවස් ගානක් වෙනවා ගෙනල්ලා අපි කඩලා ගෙනත් දාලා එකපාරක් අරගෙනත් ගියා. අරන් ගිහිලා තමයි ආපහු ගෙනල්ලා මේ දාලා තියෙන්නේ. මේ මොකද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් වහලා තියෙන්නේ, සම්මුත්තේකමත් වහලා තියෙන්නේ. ඉතින් අපිට මේවා විකුණ ගන්න විදිහක් නැහැ. මේ විදිහට මේ ගොඩක් දැන් ඇතුලේ කුණු වෙලා තියෙන්නේ. ජනාධිපති කාර්යාලය විසින් ගොවින් හට කොපමණ සහන දීමට උත්සාහ කළද පහළ නිලධාරීන් ඒ ක්‍රියාත්මක නොකරන බවයි එම ගොවීන් චෝදනා කරන්නේ. ඇත්තරම දැන් මේ කොරෝනා වෛරසේ නැත්නම් මේ වසංගතයේ ප්‍රශ්නයක් නැතිව තිබුණ ගිය මාස් කන්නේ වට්ටක රුපියල් 6ට ගිහිලා තිබුණා. ඉතින් මම ආණ්ඩුව වෙලා ටිකක් ගත්තා. අනිත් ඒවා කාණු වලට දාලා ගියා වේ මහත්. ඒ தத்துவය අපි ඇති කරන්නේ නැහැ. මෙහෙම தத்துவයක් තියෙද්දිමුත් අපේ ආණ්ඩුව ඒ தத்துவෙ පස් කරන්නේ නැහැ. ගොවිය ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි
පැහැදිලිව කරනවා කියන එක ප්‍රකාශ කරන්න ඕන. රජයෙන් කියනවා රාජ්‍යයේ ලේකම්තුමිය හරහා ක්‍රමවේදයක් හදලා තිනවා අපේ එළවලු කොටුවටම ඇවිල්ලා අපේ එළවලු ටික ගන්නවා කියලා. නමුත් මහවිලච්ඡේ ප්‍රදේශේ තාම එහෙම ක්‍රියාත්මක විල්ලක් වෙලා නැහැ. දැන් මගේ මේ වට්ටක්ක එන්නෙන්ඩ කුණු වෙනවා, පාට වෙනස් වෙනවා. තව ටික දවසක් යනකොට මේ වට්ටක්ක ටික කුණු වෙලා විසික් ගන්න තමයි මට වෙන්නේ. මේ වට්ටක්ක ටික විකුණ ගන්න විදිහ නැති තමයි ඉන්නේ දැන්. කොච්චරද තියෙන්නේ? වදන කිලෝ 5000ක් ගිර තියෙනවා. මේ ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් මේ ඉල්ලා සිටින්නේ මගේ දරුවොත් මාත් මගේ මහත්තයා හරියට දුක් විඳින අපි ඉන්නේ. මායින් ගම්මානයක එක වනාන්තරේ කැලේ අලි ඉන්නවා. අලින්ගෙනුත් බේරිලා තමයි මගේ මහත්තයා උදේ පාන්දර එන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් වැඳ නමස්කාර කරILLා සිටින්නේ අපිට මේ ගොවිතැනේ. මේ වට්ටක්ක ටික විකුණ ගන්න අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ අප කෙරේ අනුකම්පා කර බලලා සාධාරණ මිලකට මේ වට්ටක්ක ටික අපට අලෙවි කර ගන්න ඔබතුමාලා පිහිට වෙන්න කියලා. මේ අතර මිරිසවැටි විහාරාධිපති වහන්සේ වන ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමිපාණන්ගේ මග පෙන්වීමෙන් එම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ ශ්‍රමයෙන් සාර්ථක ගෙවතු වගාවක් නිර්මාණය කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. අපි හැම කෙනෙක්ම කුසිකර්මාන්තයෙන් ජීවත් වෙච්ච මිනිස්. ඒ නිසා අපිට මහ පොළොවේ හිට ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ මහ පොළොව සමග පොරබදලා දහඩිය කඳුළු වගුරුවලා හරි හම්බ කරගත්ත මිනිස්සු කියලා අභිමානයක් අපිට තිබුණා. ඒ අභිමානය අපි තුලට ගන්න ඕනේ. ඒ නිසා ඔබ තුල ඔබේ ජීවිතයේ තුල ඉන්න ගොවියා එළියට ගන්න. ගොවියා එළියට ගන්න, සත්පුරුෂයා එළියට ගන්න, දක්ෂයා එළියට ගන්න. ආන් ඒ තුලින් මේ මහ පොළොවේ තියෙන වටිනාකම ගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේ හරියට කඩදාහියකට චිත්‍රයක් ඇඳා වගේ වටිනාකමක් දෙන්න. ඒ වටිනාකම අරගෙන ගන්න ආත්ම තෘප්තිය ලබන්න පුළුවන්. පැලයක් ගහක් කොලක් හිටවලා අපි අද පන්සලේ අය ගොඩාක් පරිභෝජනය කරන්නේ ඒවා, වසවිස නැති දේවල්. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙන්කතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් අද හත්වන දිනටත් ක්‍රියාත්මක වනවා. ඒ රත්නපුර, ඇඹිලිපිටිය සහ හම්බන්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සියත ලෙන්කතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පීඩාවටපත් වී සිටින අසරණ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීමට සියත ලෙන්කතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් මේ වන විට පියවර ගෙන තිබෙනවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරුම් මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ආරම්භ කළ සියත ලෙන්කතුකම ඩයලොග් සමග සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ 6 වන දිනය ඊයේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් දියත් කරනු ලැබුවා. එය අනුව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනය කරන සමාජික සමාජිකවන් විසින් ප්‍රථමයෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත ගොස් උත්තරීතර මහානායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකුඩු ධම්මවාස මහානායක ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කරනු ලැබුවා. විශේෂයෙන් සියත ඇතුළු අනිකුත් ආයතන ඔය සෑම කෙනෙක්ම එකතු වෙලා පුළු පුළුවන් තරමින් කාටත් ආධාර දෙන මේ දීමනාව මේ මට්ටමෙන් හැමදාම දෙන්නත් බෑ, ඉවර වෙන. අන්න ඒ නිසා එතකොට අපි මේ නිෂ්පාදනය පටන් ගන්නවා. ඒ නිසා දැම්ම ඉඳලාම සෑම කෙනෙක්ම රටේ වගාව ඇති කරගන්න මේ සියත ආයතනයක් මෙසේ ආධාර උපකාර කරමින් රට පුරා ගමන් කිරීම ගැන අපේ කෘතඥතාවයක් පුණ්‍යානුමෝදනාවක් පිළිගන්නමින් මේ උත්සාහයේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක බවින් සාර්ථක බවට ඉන් අනතුරුව පානදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාම විහාරස්ථානයේ වෙත පැමිණ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත ප්‍රදේශීය ජනතාව සඳහා වෙන් කළ අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බාර දීම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සමාජික සමාජිකවන් විසින් සිදු කරනු ලැබුවා. සියත
ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂකවක් වන සංගීතා වීරරත්න මහත්මිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය අය පැමිණිලා සියත ආයතනය ඩයලොග් ආයතනය ඒ සහ සම්බන්ධ වෙලා කරගෙන යන මේ සත්කාරය අපි ඉතාමත් අගය කරනවා. ගමයි පන්සලයි සම්බන්ධ කිරීමෙන් බොහෝ සමාජයේ යහපත් කරන්න පුළුවන් කියන බලාපොරොත්තු. ඒ නිසා පන්සල අපි දන්නවා ගමේ ඒ වගේ නැති බැරි අය, ඒ අය පිළිබඳව අපි සොයලා බලලා ඒ අනුව කටයුතු කරන්න විශේෂයෙන් මේ අවස්ථාවේදී මේ සිහිපත් කරනවා. එමෙන්ම අද දින සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්දැල් බැඳ ගනිමින් සිදු කරන සමාජ සත්කාර වැඩසටහනේ හත්වන දිනය රත්නපුර ඇඹිලිපිටිය හම්බන්තොට යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙනවා. සියත ලෙංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුඛදේ සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 56ක් සමග විදේශිකයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරුකට අනුව ගැඹුරු මුහුදේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවක් හෙරොයින්, අයිස් සහ කෙටමයින් යන මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යමින් සිටි යාත්‍රාවක් සහ එම විදේශ යාත්‍රාවේ සිටි පිරිස්ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548ක් දුරකින් වූ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියේදී මෙම විදේශීය යාත්‍රාව සිය බහරයට ගෙන තිබෙනවා. පසුව සෝදිසි කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 260ක් සහ අයිස් කිලෝග්‍රෑම් 56ක් සමග ඉරාන ජාතිකයින් බවට සැකකරන පුද්ගලින් 7 දෙනෙකුද නාවික හමුදාව සිය බහරයට ගෙන තිබෙනවා. මෙලෙස බහරයට ගත් මත්ද්‍රව්‍ය කෝටි 327ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවයි නාවික හමුදාව පවසන්නේ. මෙම අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය සමග මෙම වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් කිලෝග්‍රෑම් 687ක්, අයිස් කිලෝග්‍රෑම් 795ක් සහ කැටමයින් කිලෝග්‍රෑම් 579ක් ලෙසයි වාර්තා වන්නේ. බලංගොඩ රුක්කත්තන ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලංගොඩ රොක්කත්තන ප්‍රදේශයේ වෙළඳසැලක් සමග තිබූ නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ පියා සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළුයම 3:30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න ඇතිවීමත් සමග පවුලේ මව, පියා සහ පුත්‍රයා නිවසින් පිටතට පැමිණ තිබෙනවා. කෙසේ නමුත් නිවස තුල සිර වී සිටි දියණිය බේරා ගැනීමට නැවත එම පවුලේ පියා ගිනි ගනිමින් තිබූ නිවස තුලට ගියද ඔහුටද නැවත එම නිවසින් පිටතට පැමිණීමට නොහැකි වී තිබෙනවා. අනතුරුව වහා පැමිණි ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර එහිදී දියණියගේ දේහය පමණක් නිවසේ සුන්බුන් තුල දැඩි ලෙස පිළිස්සී තිබියදී සොයාගනු ලැබුවා. කෙසේ නමුත් පිලිස්සී ගිය නිවස තුල සොයා ගැනීමට නොහැකි වූ පියාගේ දේහය සොයා බලංගොඩ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර එහිදී නිවසට යාබද වලක තිබී පිලිස්සී ගිය පියාගේ දේහයද අද පස්වරුවේ පොලිසිය විසින් සොයාගත්තා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි විශ්‍රාමික නිලධාරියෙකු වන පවුලේ පියා සහ ඔහුගේ 19 හැවිරිදි දියණියයි. ගින්නෙන් පිළිසුම් තුවාල ලැබූ මව සහ පුත්‍රයා මෙවන විට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගින්න ඇති වූයේ කෙසේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු බලංගොඩ පොලිසිය විසින් සිදු කරනවා. විශ්‍රාමික අගරදගුරු නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා. අගරදගුරු හිමිපාණන්ගේ අවසන් කටයුතු එළිවෙන සඳුදා දින සිදු කිරීමට නියමිතයි. හිටපු විශ්‍රාමික අගරදගුරු දේව ධර්මාචාර්ය නික්ලස් මාක්ස් ප්‍රනාන්දු හිමිපාණන් රාගම දේවත්තේ එමවස් මැදුරේදී ඊයේ රාත්‍රියේ ස්වර්ගස්ථ වී තිබෙනවා. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 87 වියෙහි පසු වුණා. නික්ලස් මාක්ස් පියතුමන් කොළඹ 7 අගරදගුරුතුමන් වූ අතර උන්වහන්සේ 1977 වසරේ සිට 2002 වසර දක්වා එම පදවිය හොබවනු ලැබුවා. පුර වසර 25ක් අගරදගුරු වශයෙන් කටයුතු කළ උන්වහන්සේගේ දේහය අද පසුරු 4ට පමණ අගරදගුරු නිල නිවස වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා රැගෙන එනු ලැබුවා. එමෙන්ම හෙට
පෙරවරු 11ට උන්වහන්සේගේ දේහය මීකමූ ශාන්ත මේරි දේවස්ථානයේ වෙත රැගෙන ඒමට નિયમિત අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා පසුරු දෙකට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ සහ අලෙවි කළ පුද්ගලයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. ඇඳිර නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ යොහුසුලුව කටයුතු කරනවා. එවන් පසුබිමක බණ්ඩාරගම බොල්කොට ජලාශයේ රක්ෂිත ප්‍රදේශයක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පානදුර කොට්ටාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ සමත් වුණා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන මත්පැන් බොල්කොඩ ජලාශය හරහා පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම සහ පානදුර යන ප්‍රදේශවලට බෙදා හරින බවයි පොලිසිය සිදු කළ අනාවරණයේදී හෙළි වී ඇත්තේ. මෙම වැටලීම සිදු කිරීමට නාවික හමුදාවේද සහාය හිමිව තිබෙනවා. මේ අතර වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එක් පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ සමත් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හෙරොයින් මත්කුඩු සමග තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම පොලිසිය විසින් පවත්වන අතර ඔහු අද දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය බලපැවැත්වෙන රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර බෙදාහරින ස්ථානයක් වැටලීමට රත්නපුර පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත් වුණා. මෙහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර උපකරණ තොගයක්ද පොලිස් භාරයට තිබෙනවා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන අතර දිවයිනේ ප්‍රදේශ රැසක පොලිසිය විසින් සෝදිසි කිරීම සිදු කරනු ලබනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ එය කඩ කරමින් නීති විරෝධී ලෙස ධාවනය කළ යතුරුපැති 18ක් බෙන්තර පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් අපමත මුදාහැර ඇති අතර අධිකරණ කටයුතු ආරම්භ කළ පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පවතින තත්වය තුළ මෙරට මුහුදු මාර්ගයෙන් කිසිදු සංක්‍රමණයක යුටුව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසනවා. දැනට පවතින වාර්තාවලට අනුව ලෝකයේ බොහෝ රටවල්වල COVID-19 ආසාදිතයන් වැඩිවීමක් පෙනියනවා. ඒ අනුව වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට පුද්ගලයන් සංක්‍රමණය වීමේ හැකියාවක් පවතිනවා. ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා මුහුදේ සහ වෙරළ තීරයන්වල මුර සංචාර සහ නිරීක්ෂණ කටයුතු තර කර තිබෙන අතර එහිදී විශේෂ අවධානයක් උතුර, වයඹ, ඊසාන, නැගෙනහිර සහ බටහිර ප්‍රදේශයන් වලට යොමු කරලා තිබෙනවා. තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ඔවුන්ගේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතුද වැඩි කර තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ සහයෝගයක් ඔවුන්ගෙන් අපට ලැබෙනවා. මෙවැනි තත්ත්වයන් යටතේ සංක්‍රමණිකයන් ජාත්‍යන්තර සමුද්‍රීය මායිම හරහා පැමිණීම වැළැක්වීමට නිරීක්ෂණ කටයුතු තර කරන ලෙස අපි ඉන්දියානු බලධාරීන්වත් දැනුවත් කරලා තිබෙනවා. යම් හේකින් එවැනි සංක්‍රමණිකයේ රැගත් යාත්‍රාවක් මුහුදේදී නිරීක්ෂණය වුවහොත් ඔවුන්ට ආරක්ෂාකාරී ලෙස නැවතත් ඔවුන් පැමිණි ස්ථානයට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරනවා. ඊට අමතරව ඒ සඳහන් කළ මුහුදුබඩ ප්‍රදේශවල වසන ධීවර සමිතිය හා වගකීතු පුද්ගලයන් පවතින තත්ත්වය පිළිබඳ දැනුවත් කරලා ඔවුන්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසටත් එවැනි සැකකටයුතු යාත්‍රාවක් වූ යම් පුද්ගලයන් නිරීක්ෂණය කරහොත් ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි පමණ ඉක්මනින් දැනුවත් කරන ලෙසට අපි ඔවුන්ට දන්වා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.